හරි මම ජෝසප් ස්ටාලින් ලංකා ගුරු සංගමේ ලේකම් දැන් වර්තමාන රජය මේ රටේ දරුවන්ට තමයි මේ වෙනකොට විශාලම හානිය කරලා තියෙන්නේ අපි දැක්කා පෞගිය සඳුදා සිට සති දෙකකට මේ රට වහන්න තීරණය කළා විවිධ රාජ්‍ය ආයතන 16-2022 චක්‍රලේකෙන් ඒක තුල පාසල් වල සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තේ නාගරික පාසල් වහලා ග්‍රාමීය පාසල් වෘත කරගෙන කාරණාව ඊට පස්සේ අපි දැක්කා මේ සතියේ තවදුරටත් මේ තීන්දුව ඉස්සරහට අවිල්ලා දවස් 3ක් පාසල් පවත්වන්න තීරණය කරනවා කියලා කිව්වා නාගරික පාසලුත් බදාද බ්‍රාස්ලෙන්ද සිකුරාදා දැන් මොකද වෙලා තියෙන්නේ දැන් සම්පූර්ණයෙන්ම ඊයේ දවසේ අදිසියේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැහැදිලිව ප්‍රකාශ කළා එළඹෙන 10 වෙනිදා දක්වා සමස්ත පාසල් පද්ධතිය වහනවා කියන කාරණාවත් එවැගේම ග්‍රාමීය පාසල් පවත්වන කියන කාරණාවත් අද වෙනකොට දැන් මේකෙන් වෙලා තියෙන්නේ මොකක්ද පැහැදිලිවම මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය අයිමි කිරීමක් අද මේ ආණ්ඩුව මේ රට අප්‍රකාශිත ලොක්ඩවුන් තත්ත්වයකට පත් කරලා තියෙන්නේ අපි දන්නවා දැන් ලොක්ඩවුන් කියලා විතරයි කියලා නැත්තේ අද මේ රටේ ඉන්ධන අර්බුදය තුල සමස්ත රටේ ක්‍රියාකාරීත්වය නතර කරලා අන්තර්පලාත් උවමාරුවන් නතර කරලා සියල්ල නතර කරලා අධ්‍යාපන පද්ධතියත් නතර කරලා දැන් අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් ඔවුන් සඳහන් කරන්නේ දැන් 10 වෙනිදාකම ඉස්කෝල වාලා දැන් 10 වෙනිදාන් පස්සේ අරිනවද කොහමද අරින්නේ දැන් ඒ වගේ දේවල් පැහැදිලිතාවයක් නැහැ මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ආණ්ඩුව අධ්‍යාපනයේ සම්බන්ධයෙන් 43 ලක්ෂයක් ළමයින්ගේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ස්ථාවර තීන්දුවක් නොගැනීම. මොකද දැන් රාජ්‍ය සේවය නවත්තන තීරණය කරාම අධ්‍යාපනයේ සම්බන්ධ විවිධ ප්‍රකාශ දවසින් දවස වෙනස් වෙන ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් මේකෙන් වෙන්නේ සම්පූර්ණයෙන්ම ළමයින්ට ස්ථාවරව තමන්ගේ අදහසක්වත් අධ්‍යාපනය ගැන අදහසක්වත් ලබා ගන්න බැරි වෙනවා. ඉතින් මේක පැහැදිලිව පේන දේ තමයි මේ රජයට අවශ්‍ය තමන්ගේ පැවැත්ම පමණයි මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට එන ගැහිලා ගියත් කමක් නැහැ කියලා තමන්ගේ පැවැත්ම අනුව තමයි ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. දැන් මේ වෙනකොට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි ඉන්ධන ලබා දෙන්නේ කියලා දිනනවා. නමුත් අපි දැක්කා ඊයේ දවසේ මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉන්ධන පෝලිං වල ගුරුවරු හිඳලා ගුරුවරුන්ට ඉන්ධන දෙනවා කියලා අන්තිම ටෝකන් එක අරන් ගෙදර ගියේ. ඒ ටෝකන් එකට ඉන්ධනම් වෙනවද? නැහැ. එතකොට මේ අත්‍යවශ්‍ය සේවාවන් කියලා ප්‍රකාශ කරලා තියෙනවා අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයි. ඒත් අධ්‍යාපනයේ ඉන්ධන අවශ්‍ය නැහැ. ළමයි මොට්ට වුණාට කමක් නැහැ. ළමයි ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒකද අදහස? ද ආණ්ඩුවේ ඉතින් ඉන්නේ ඒකද? අපි දැක්කා ඒකටම හරියන ප්‍රකාශයක් කාංචන විජේසේකර අර බලශක්ති අමාත්‍යරයා කිව්වා මොකද්ද කිව්වේ? ඔහු සඳහන් කරා පාසල් විවෘත කළොත් අර්බුදය තවත් උග්‍ර වෙනවා කියලා. ඒ කියන්නේ ඉන්ධන අර්බුදය උග්‍ර වෙනවා. එතන දැන් පාසල් වහලා තියන්න මේ තරම් විහිළුවක් තවත් නැහැ. අපි දන්නවා 2020-21 අවුරුදු දෙකම කොරෝනා තුල ලංකාවේ අධ්‍යාපනය අහිමි වුණා. ළමයින්ට එක අවුරුද්දකට දින 50ක්වත් තිබුණේ නැහැ අධ්‍යාපනයේ. එතකොට ලෝකෙ ගත්තොත් ලෝකෙ කොරෝනා දත්ත තුල අන්තිමට විවෘත කරපු පාසල් තියෙන රටවල් ගත්තොත් ඒ රටවල් පහෙන් එකක් තමයි ලංකාව. ඒක අන්තිමට තමයි විවෘත කරේ. එතන ලංකාවේ ළමයින්ට අධ්‍යාපනය වසර දෙකක් අයිම කරලා තිබ්බා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ ආණ්ඩුවේ නොහැකියාව මත මේ අවුරුද්දේත් අධ්‍යාපනය අයිම වෙන්න යන්නේ. එතන මේ එක වසරේ ඇතුළු වෙච්ච 13 වසර දක්වා අධ්‍යාපන ළමයි ලබන ළමයින්ගේ අවුරුදු 3ක් මේ රජය කාබාසිනියා කරලා අවසන්. එතකොට දැන් මේක කොහොමද පියවන්නේ? අපි දැක්කා මේ රටේ අධ්‍යාපනඥයෝ සෑම ප්‍රතිපත්තියකම කතා කරනවා මේ රටේ දරුවන්ගේ අයිමි වෙච්ච අධ්‍යාපනේ කොහොමද ලබා ගන්නෙ? විකල්ප ක්‍රම මොනවද? විකල්ප ක්‍රමයකුත් නැහැ. තියෙන එකම විසඳුම පාසල් වාන එක. ඒක නිසා දැන් අපි දන්නවා දැන් මේ වෙනකොට පාසල් වගේ විවෘත කරලා තියෙනවා. මොකද්ද? නැගෙනහිර පළාතේ අර වියත් මගෙන් ආපු අර ආණ්ඩුකාරවරිය බලහත්කාරයෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් ඇරියා. අරලා ඊයේ නිවේදනයකුත් දානවා එයා පාසල් 185ක් සංවර්ධනය පාසල් විරුද්ධ කරලා තිබ්බලු 185 නෙවෙයි ළමයි පාසල් ලැබිලා නැහැ මේගොල්ලන්ට ඕනේ වියත් මගේ ඊට මේ ආණ්ඩුකාරවරයට කිසිදු බලවුරුද්දක් නැති මේ ආණ්ඩුකාරවරිය බලහත්කාරකම් කරලා කලාප කාර්යාලරා ගුරුවරු කැඳවන්න යනවා ගුරුන් දෙන්න විදියක් නැහැ එතකොට දැන් මේ මොකද්ද මේ කරන්නේ මේගොල්ලන්ට ඕනේ අපි ඉස්කෝල පැවැත්වුවයි කියලා කියන්නේ අභිමාණයෙන් එයාගේ මේ එයාගේ පෞද්ගලික මූණු පොතේ දාලන අභිමාණයෙන් නැගිනිර පළාතේ දින 80 185ක් අපි පාසල් පවත්වලා තියනවා කියලා අභිමාණයෙන් ලියන මේ වියත්මගේ කට්ටිය
විහිළු මේවා. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට හොර කරන්න එපා කියලා අපි කියන්නේ. මේ මොකද කියන්නේ? ඒ නගින්න පළාතේ දරුවන්ට අධ්‍යාපනය ලැබිලා තියෙන්නේ. ළමයි යාවදි ඉස්කෝලේ. මේ මේ කරන්නේ සම්පූර්ණයෙන්ම රැවටිල්ලක්. මේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කිරිල්ලක්. දැන් මේ අපි දන්න දැන් සමහර පළාත්වලත් මේ බයෙන් බාරේ මේ ළමයි ගෙන්නන දැන් මේකේ දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ සමස්ත ළමයි ගෙන්නන්න නැතුව. කොටසක් ළමයි ඉස්කෝලේට ආවට පස්සේ ඒ ආපු නැති ළමයින්ගේ විෂය ආවරණය වෙන්නේ කොහමද? ඔවුන් අධ්‍යාපන ලබන්නේ කොහමද? එන්න බැරි වෙච්ච එක අපි නොපැමිණී කියනට වඩා පැමිණීමට අපේක්ෂිත පැමිණිය නොහැකි ළමයින්ට වෙන්නේ වෙන අසාධාරණ කුමක්ද? ඒ සම්බන්ධයෙන් මොකද විකල්ප ක්‍රියාවලිය? අපි දන්නා මේගොල්ලෝ මේකටම කියන ඔන්ලයින් තෛලය. දැන් ඔන්ලයින් හරියන්නේත් නැහැ. එවනම් මොකද්ද විකල්පේ? විකල්පයක් නැහැ. ඇත්තටම දැන් මේකට හේතුව තමයි වර්තමාන රජය මේ ඔවුන්ගේ මේ ප්‍රතිපත්ති විරහිතභාවය ආර්ථික අර්බුදය තුල දේශපාලන අර්බුදය තුල ළමයින්ගේ අධ්‍යාපනය නැති කරප එක තමයි මේලා තියෙන්නේ. තව දුරටත් මෙයා ඉඳලා උත්සාහ කරන්නේ කුමක්ද? අපි දැක්ක දැන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන් යනවා රුසියාවට තෙල් ගේන්න. දැන් තව එක්කෙනෙක් යනවා බලශක්ති අමාත්‍යවරයා යනවා කටාර් වලට තෙල් ගේන්න. බූලි අරන්ද ගිහිල්ලා තියෙන්නේ මේගොල්ලෝ තෙල් අරන් එන්න. පුන වීලුද මේවා? එතද මේගොල්ල මේ දැන් මෙතන අධ්‍යාපනයක් සහ රටක් ක්‍රියාත්මක වීමක් නැහැ. මේගොල්ල දැන් යනවා බූලි අරගෙන රට පුරා තෙල් ගේන්න. එතකොට මේ ළමයින්ගේ අධ්‍යාපනය නැහැ, සම්පූර්ණ රට අකර්මණ්‍යයි, ජනතාවල ජීවත් වෙන්න විදියක් නැහැ, කණ්ඩ නැහැ, පෝලිං වල මිනිස්සු මැරෙනවා. මේගොල්ලන්ට ගානක් නැහැ. මේගොල්ලෝ මේ ආසිය සවාරි. මේක විහිළුවක්. අපි පැහැදිලිවම කියනවා මේ ආණ්ඩුව ගෙදර යා යුතුයි, විශේෂයෙන්ම මෙරටේ දරුවන්ගේ අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන්වත්. අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ මෙරටේ දෙමව්පියන්ට තමයි මෙතන බරපතලම ප්‍රශ්නේ තියෙන්නේ. අද දෙමව්පියන්ට තමන්ගේ දරුවට අධ්‍යාපනය ලබා දෙන්න බැරි තත්යකපත් වෙලා තියෙනවා. ළමයාට එක පැත්තෙන් කණ්ඩ දෙන්න විදියක් නැහැ. ඒගොල්ලන් දෙමව්පියන්ට රස්සාවට යන්න විදියක් නැහැ. ඒ වගේම ළමයාට අධ්‍යාපනයකුත් නැහැ. ඉතින් මේම රටක් අවශ්‍යද අපිට? මේම රටක් ඕනේද අපිට? රටවල් වහලා රට පාලනය කරන්නේ මොකද්ද? රටක් වහලා කාවද පාලනය කරන්නේ? මොකද්ද කරන්නේ? කරන්නේ මොකද්ද? රට වහලා මේ විරුද්ධවාදීන් දඩයම් කරන එක, මේ අරගල කරුවන් දඩයම් කරන එක, අරගල කරුවන් බන්ධනාගාර ගත කරන එක, ඒ වගේම මාධ්‍යවේදීන් CID කැඳවන එක, මේවා තමයි කරන්නේ. ඒක නිසා අපි දැක්ක ඊයේ දවසේ අර ප්‍රසන්න රණතුංග අර කප්පා ඓතිහාසික කප්පම් කරුවා මේ අර හාමුදුරුවක් මාචාර්ය හාමුදුරුවකුත් ගෙදරට ගන්නවා කියලා අර මහේස්ත්‍රාත් අධිකරණ ගෙන්නුවා. ඉතින් මේ වගේ තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒක නිසා ප්‍රමුඛ දේ අපි කියනවා දරුවන්ට ලබා දෙන්න. අපි දන්නවා ආණ්ඩුව කියන්නේ හැම කෙනාම කියන්නේ හොඳම දේ දරුවන්ට කියලා තමයි රටවල් කියන්නේ. අපි දැක්ක මහින්ද රාජපක්ෂ ඇතුළු මේ කණ්ඩායමත් කිව්වේ හොඳම දේ දරුවන්ට. අද මොකද වෙලා තියෙන්නේ? අද දරුවන්ට කිසි දෙයක් නැහැ. ඒක නිසා අපි කියනවා මේ පාසල් කොහොම වහලා හරියන්නේ නැහැ. එහෙමනම් මේ අඩුම තරමේ මේ පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියකට යන්න ඕනේ, ප්‍රමුඛතාවයක් ලබා දීලා. එහෙම නැත්නම් මේක මේ විනාශය වළක්වන්න බෑ. ඒක කරන්න බැරි නම් ආණ්ඩුව ගෙදර යන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඇදගෙන යන එකේ කිසිදු තේරුමක් නැහැ කියන එකයි අපිට කියන්න තියෙන්නේ. දැන් අපි දන්නවා දැන් පාසල් වහලා තියෙන தත්ය තුල ප්‍රමුඛ ප්‍රකාශයක් තමයි අර මහජන උපයෝගිතා කොමිසමේ අර ජනකරත්නායක කියලා පුද්ගලයා අපි දන්නා විවිධ විකාරවල විවිධාකාර ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ විවිධ ප්‍රකාශ කිසිම ඒ ප්‍රකාශවල වළංගුතාවයක් නැහැ. ඉතින් ඔහු සඳහන් කළා පැහැදිලිවම මේ ඔන්ලයින් කරන්න ඕන නිසා උදේ 8 ඉඳන් 12 මාරණකම් විදුලිය කප්පාදු කරන්නේ නැහැ කියලා. දැන් කියනවා ඔන්ලයින් නෙවෙයි මොනවා වුණත් දැන් අධ්‍යා මේ උදේ වරුවේ විදුලිය කපන්න වෙනවා කියලා. අපි දන්නා ඔන්ලයින් අසාර්ථකයි. ඔන්ලයින් කරන්න බෑ. ඒක වෙන කතාවක්. නමුත් දැන් එක එක වෙලාවට එක එක ප්‍රකාශ කිරීම තුළ මේගොල්ලන්ගේ පැහැදිලි වෙන්නේ මේගොල්ලන්ට සාවර මතයක් නැහැ. එතකොට මේ රටේ දරුවෝ සම්බන්ධයෙන් මේගොල්ලන්ගේ ආකල්පේ පැහැදිලි. ඒක නිසා අපිට පැහැදිලි මේ රටේ දරුවන්ට පාසල් අධ්‍යාපනයක් නැහැ, විකල්ප අධ්‍යාපන ක්‍රියාවලිය වෙන ඔන්ලයින් අධ්‍යාපනයක් නැහැ කියන එකයි කියන්න තියෙන්නේ. ඒක කොහොම හයිමි කරලා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දරුවෝ තවදුරටත් දැනුම හීන කොටසක් බවට පත් කරන්නද? එක පැත්තෙන් අපි දන්නවා ළමයින්ට පෝෂ්‍යදායී ආහාර වේලාවක් නැහැ, පාසලේ ආහාර අර්බුදයක් තියෙනවා, ආහාර ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වල පෝෂ්‍යදායී තත්ත්ව ආහාරත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් අධ්‍යාපනයක් නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.